රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. හිරු ටීවී වෙතින් ලෝක ළමා දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන්නේ හිරු දරුවෝ 2022 වැඩසටහන කැලණිය පොල්හේන සීවලී කැලණිතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. හිරු දරුවෝ සමග එක්පී මැජික් සම්දර්ශන ක්‍රීඩා නැටුම් ගැයුම් සමගින් වටිනා ත්‍යාග දිනා ගනිමින් විනෝද වීමට පොඩිත්තන්ට ආරාධනා කරන අතරේ හිරු සුපර් ඩාන්ස් තරගාවලියේ ජයග්‍රහයකින් සහ සිහින ගිරණ කුමාරියේ ටෙලිනාට්‍යයේ ළමා නළුලියන්ද හිරු දරුවෝ 2022 සමගින් එක්වෙනවා. එමෙන්ම මෙහිදී කටකාර පොඩිත්තන් තෝරා ගන්නා පොඩ්ඩු වැඩ්ඩු වැඩසටහනේ සම්මුඛ පරීක්ෂණද පැවැත්වෙනවා. හිරු සුපර් ඩාන්ස් සීසන් 4 සඳහා මෙන්ම හිරු ස්ටෙප් අප් රියලිටි ටෙලිවිෂන් නර්තන තරඟ සඳහා අයිනුපත් බාර ගැනීමද අද දිනෙහිදී කැලණිය පොල්හේන සීවලී කැලණිතිලක ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් හිරු දරුවෝ 2022 සුවිශේෂී වැඩසටහන මෙයාකාරයෙන් කැලණිය පොල්හේන සීවලී කැලණී තිලක ක්‍රීඩාංගණයේදී මෙයාකාරයෙන් පැවැත්වෙනවා. දුව දරුවන් රැසක් අද පෙරවරුවේ සිට මෙම ස්ථානයට පැමිණ සිටින ආකාරය ඔබට මේ දකින්නට හැකියාව ලැබින්නේ. විශේෂයෙන් ක්‍රීඩා තරඟ බොහොමයක් මේ අවස්ථාවේදී පැවැත්වුණා. ඒත් එක්කම ලෝක ළමා දිනය වෙනුවෙන්ම සංවිධානය වූ මෙම වැඩසටහනේදී ඔබට දරුවන්ගේ සැඟවුණු කුසලතාවයන් උපනැංවීමේ හැකියාවන්ටම වෙන්නුණු විශේෂ වැඩසටහන රසක් මෙම ස්ථානයේදී ක්‍රියාත්මකයි. අද පසරුව වනතුරු දුව දරුවන් වෙනුවෙන්ම මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. මොකද හිතන්නේ හිරු දරුවෝ වැඩසටහන ගැන? ගොඩක් සතුටුණා, විනෝද වුණා ගොඩක්. අපිට ගොඩක් සතුටුයි. අපි මේ වගේ විනෝද වෙලා නැහැ කවදාවත්. අද ලෝක ළමා දිනේ වෙනුවෙන් හිරු එකෙන් කරන මේ වගේ වැඩසටහනට ඇත්තටම ගොඩාක් සතුටින් තමයි මම ගෙනාවේ. මේගලන්ට අත්දැකීම් ගොඩාක් තියෙනවා ගන්න. මට අද හරිම සතුටුයි, ගොඩාක් සෙල්ලම් කරන්න තිබ්බා. ඔය හුඟ කාලෙකින් තමයි මේ වගේ මේ ළමයිට විනෝදයෙන් ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒ නිසා ගොඩාක් තෑන්ක්ස්. මසන ලයින් කාලේ මේ වදයක් කරපු ලොකු දෙයක්. ගොඩක් සතුටුයි, අපි ගොඩක් විනෝදුණු. ඇත්තෙන්ම අපේ ළමයිට මේ වගේ දෙයක් කිරීම හිරු ආයතනයට අපි බයවෙන් ස්තුතිවන්ත වෙනවා. ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ මීට පසර කිහිපයකට පෙර දරුවන් ගත කළ සමාජයට වඩා වර්තමාන සමාජය බෙහෙවින් වෙනස් වී ඇති බවයි. එමෙන්ම දරුවන් ටෙනිසි කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර වේලක් ලබා ගන්නා බව සහතික කිරීම රාජ්‍ය නායකයා වශයෙන් සිය යුතුකම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. දරුවන්ගේ සුන්දර ළමා කාලයේ මෙන්ම වැඩිහිටි ප්‍රජාවද සෙනෙහසින් බලා ගැනීම යුතුකම බවයි ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ලෝක ළමා දිනය සේම වැඩිහිටි දිනයත් අදට යෙදී තිබෙනවා. දරුවන්ගේ අනේක දුක් කම්කටොළු කරපින්නාගත් මව්වරුන්ගේත් පියවරුන්ගේත් එකම සිහිනයේ තම දුවා දරුවන් සමගින් දිවිගෙවෙන විවේකී හෙට දවසක්. නමුත් අදවන විට ඒකී නිදහස සහ සුවය බොහෝ මාපියන්ට අහිමිව ඇත්තේ රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන්. හෙට දවසේ නායකීන් වන පුංචි දරුවන් සේම නායකීන් වී ලොබ දිනන්නට මඟ කියනා වැඩිහිටියන් වෙනුවෙන් සංවේදී අවධානය යොමු කිරීම ජාතික වගකීමක් බව අප සිහිපත් කරන්නේ ලෝක ළමා සහ වැඩිහිටි දිනය ඊට වටිනා මූලාරම්භයක් වන බැවින්.